දෝෂණය වංශාව නාාස්තියෝ අක්‍රමිතාස් සහ ආකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකියෝ දැ. අද ඇසල පුර පස්සලොස්වක පොහ දිනයි. අදලිය අන්නන්නේ තුන් සසිියති ස් පස්වැෙන ෙලිබැකිය. ප්‍රශ්ණහා ගැටලු විසඳන ක්‍රමය ගැන බුදුරජණන් වහන්සේ තරම්, ධර්ශනිිකව විග්‍රහ කළ ඔ වෙනත් ධර්ශනිකෙකු නැති බව මුොලින්මකි යතුයි. උන්වහන්සේ ප්‍රශ්ණ ගැටලු අර්බුද විසඳීමේදී හේතුව සහ පලයට මොන තරම් අපූරු උවිග්‍රහයක් දීලත්තියනවා අද කියලා අවාසනාවකට වගේ අපේ පාලකින් අද. ගැටලුවක් දෙස බලන ක්‍රමය බෞද්ධ ධර්මය තුළ විග්‍රහ කරලා තියෙනවා හරි අපූරුවට. යම් ප්‍රශ්නයක් අර්බුදධයක් ගැටලුවක් දිහා එක් පර් ක න . ඇත්තකින් පමණක් බලන්ට එපා කියලයි ඔන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සමස්ත ස්ුරෝපය දෙසම බැලිය යුතු වනවා. එසේම අන්තගාමි නොවී රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ ක්‍රියාත්මක කළ යුතුයි. ඕනෑම කාර්යකට අන්ත දෙකක් තිබෙන බව බුදුරජණන් වහන්සේ දේශනා කරතිබෙනවා. ්‍රශ්නයක ගැටලුවක්ක අන්ත දෙකම අතහැරලා මැද මාාවතක පිහිටන්න කියලායි ඔන්වහන්සේ අපට දේශනා කළේ එය මධ්‍යම ප්‍රතිපදාවයි. රාජ්‍ය පරිපාලනයේදී මධ්‍යම ප්‍රතිපදාවට අප මොනතරම් අනුගත දෙ යන්න අද සියල්ලු පාලකින් සේලු දේශපාලලක්නීෙන් තම තමන්ගෙම්ම ඇසිය යුතුයි එසේම එය මාධදේටද වලංගොයි විවිධ හිතවත්කම් දේශපාලන අරමුණු ආර්ථික වාසි තකා මාධදට අප මොන තරම් අන්තගාමී කොන්වලසිට ප්‍රශ්න වාර්තා කරනවා අද. ජනතාව එක් අන්තේකට අරංජනවද කියලා අප අපෙන්ම ඇස යුතු අපපුරු දවසක් අද. එසේම රට දවන ප්‍රශ්න තිබියදී ඊට විසඳුම් සවීමට පාලකින්ුව පොළම්ඹවනවා වෙනුවට අද අප අතින් සිදුවන්නේ විවිධ අවස්ථාවල මතුවන සිල්ලර මාතෘකා ඉහලට ඔසවා තැබීමයි. ඊට සූදානම් ඉතා අතුළොසක් වූ සමාජ මාධික්. හිපයක්ක්ද තිබෙනවා. සැබෑවටම අප මුහුණ දෙන මේ ප්‍රශ්න ගැටලු අර්බුදදේස.ඒවාය සමස්ත චිත්‍රේ තුළ සිට විග්‍රහ කරන ක්‍රවවේදයකට පුරවැසියාව මෙහේවිය යුතුයි. පොරවැසියා ප්‍රශ්ණ දෙස ගැටලු දෙස බලන ක්‍රමය. පුළුල් වන තර්මට දේශපාලනක් නින්ට ඒ ප්‍රශ්නවලින් ගැලවී යන්ට බැරිවෙනවා. ගැටලු දෙස එක් පැත්තකින් පමණක් බැලූ පාලකෙන් නිසා අපට මේ කල ගිය වගේ අදවන් පොහෝදිනකවත් අප අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා හරි අපූර උපමාවක් බුද්ධ දේශනය තුළදි මුණ ගැසෙනවා. බුදුරජණන් වහන්සේ දේශනා කළ පටම නානාතිත්‍යය සූත්‍රයේ ඒක ඇන්නෙ පාලි වලින් සිංහලෙන් නම් ප්‍රථම තීර්තය සූත්‍රයේ අපි මෙහිලා මතක් කරගමු. හව. පෙර සැවත්නුවර එක්තරා රජ කෙනෙක්කු හරි අපූරු වැඩක් කලා ඔබාහල තිබෙනවා ඒ රජු නියෝග කරනවා සැවත් නුවර ඉන්න ජාත්‍යන්දීන් ඒකඇන්නේ උපතින්ම දෑස්පේණි නැති අයව එක තැනකට රැස් කරන්න කියලා ඊට පසු ඇතෙක්ව ඒ ස්ථානයට ගේනවා අරු උපතින්ම අන්ද එහමත් නැත්තං ජාත්‍යන්ද අයට කියනවා අතගාල බලල මීට පෙර කවදාවත් අල්ියෙ දකලා නෑනේ උපතින්ම අන්දයිනි අතගාල බලලා මේ ඇතාගේ හැඩේ කියන්න කියලා දැන් එක්ක අෙකු හිස අතගානවා හිස අතගාන පුද්ගලයා කියනවා ඇතා හරියට කලයක් වගේ කියලා ඔවුන් දැන් තව අයකු කන අතගානවා ඔහු කියනවා ඇතා කුල්ලක් වගේ කියලා තවත් අයෙකු දල අතගානවා දළ අතගාපු ජාත්‍යන්දයා කියනවා ඇතා නගුලක් වගේ කියලා සීසාන්න ගන්න නගුලක් වගේ කියලා හොඩ අතගාන පුද්ගලයක් කියනවා ඇතා නගු ලිස වගේ කියලා නගු ලිස වගේ කියලා සිුරුර අතගෑ පුද්ගලයා කියනවා ඇතා හරියට අටුවක් වගේ කියලා පය අතගෑ පුද්ගලයක් කියනවා ඇතා ටැබක් වගේ කියලා එකැනෙලු කනුවක් වගේ කියලා. කලබේ අතගෑ පුද්ගලයක් කියේනවා ඇතා වංගෙඩියක් වගේ කියලා. වලිගේ අතගෑ පුද්ගලයක් කියනවා ඇතා මුස්්නයක් වගේ කියලා ඔය බිම අතුගාණ ගන්න නිකන් කොස්සක් වගේ කියලා ඉතාගම මුස්ණයක් වගේ කියලා. දැන් රජ්ජුරුවන්ට මේ කතා හල හිනා. ඒ අතරවාරේ අර ජාති නැත්තම් උපතින්ම අන්දීන් ටික එකතුවෙලා ඇතා මේ වගේ නෑ ඇතා මේ වගේ නෑ ඇතා මේ වගේ කියලා තම තමන් දැකපු විදිහට ඔන්න. ෝಲහර කරගන්න මරා ගන්್වානದ. දැන් අද අපේ රටේ පාලකින් පක්ෂ විපක්ෂ ඒවගේ මයි මාධ්‍යත්, ඒවගේ මයි රටේ ජනතාවගේ උත් සමහර කොටසක් නේද පක්ෂ පාටවලට බෙදිලා ජාත්‍යන්දයින් වගේ ඇතාගේ හැඩයකිව්වසේ නෙද රට දබන අපේ සැබෑ ප්‍රශ්න විග්‍රහ කරන්ට උත්සහ කරමින් ඉන්නවා. අපි හැත්තෑ පස්වසරක් පුරාම. අපි සියලු දෙනාම මේ ප්‍රශ්න අරජාත්‍යන්දයින් ඇතාගේ හැඩේ කිව්වා වගේ දකිමින් ඉන්නවා. ඒ නිසා තමයි අපට මේ කලින්. ගියේ හැත්තෑ පස්වසරක් පුරා අපි මහා නායකන්දකහිරවෙලා තියෙන්නේ අදත් ඒ එකදු ප්‍රශ්නයකටවත් පේනතෙක් මානයක විසඳුමක් නැත්තේ. එසේ කියමින් අද ටෙලිවකිය අවසන් කරන්නේ අපට අද විශේෂයෙන්ම මේ කාටුන් ටික ඇඳලදුන්න හරි පුංචි වෙලාවකදි ඇඳල්ලා එවපු ප්‍රවීන චිත්‍රහා කාටුන් ශිල්පී අනුර ශ්‍රීනාටට බොහොම පින් කියමින්.